නම් භාග සංख්‍ය එකතුවෙන් විසි පහබෙදීම විසි දෙකයන භාග සංख්‍යාව ලබාගන්න පුළුවන්ද කියලයි දැන් ඔබෙන් ආන ප්‍රශ්නය. තවදුරටත් කියනවා ඔබට අවශ්‍යතරම් භාග සංख්‍යයා භාවිත කරන්න පුළුවන්ලු. ඒ වගේම භාවිත නොකළ භාග පහලින්ම දැක්වෙන, කොටුව තුළට දමන්න හොඳයි අපි බලමු කොහොමද මෙය කළහැකි වන්නේ කියලා. මම ඉස්සෙල්ලාම විශාලම භාග සංख්‍යාවෙන් පටන්ගන්නම්. එය පහසුවේවි. එනම් මුලින්ම මම මෙම කොටුවටගේනම් දහස්සය බෙදීම විසි දෙක යන භාග සංख්‍යාව. යට මම අටබෙදීම විසි දෙකයන භාග සංඛ්‍යාව එකතු කොළොත් මුළු එකතුව ලෙස දහසයදන අටක් එනම් විසි හතර බෙදීම විසි දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ දහස්සය බෙදීම විසි දෙකට අටබෙදීම විසි දෙකක් එකතු කලාම විසි හතර බෙදීම විසි දෙකක් බවා එහෙනම් අපට තව එකයි ඕන. ඒ කියන්නේ එක බෙදීම විසිද් දෙකක්. එවිට අපට ලැබෙනවා විසිප්පහබෙදීම විසිද් දෙෙකක්. දැන් අපට පුළුවන් මේ භාවිත නොකල මෙම භාග දෙක පහළ කොටුවට දාන්න. මෙන්න මෙහෙම. දැන් අපි පිළිතුර හරිද බලමු ඔවු එයනිවැරදී මෙම අගේ ලබාගන්න පුළුවන් තවත්ක්‍රම තියෙන්න පුළුවන් අපි බලමු මුලින්ම අපි ගත්තෝතුන් දෙක බෙදීම විසි දෙක ඊළඟට හතර බෙදීම විසි දෙක සහ ඊළඟට අටවිදීම විසිද්දෙක දැන් මේ භාග සංඛ්‍යයා තුනේ එකතුව දෙක බෙදීම විසි දෙක දන හතර බෙදීම විසි දෙක සමානයි හයබෙදීම විසි දෙකයි. එයට අටබෙදීම විසි දෙකක් එකතු කලාම දා හතර බෙදීම විසි දෙකයි. එයට දහසය බෙදීම විසි දෙකක් එකතු කළොත්න් අපට අවශ්‍ය ගණනට වඩා විශාල සංख්‍යාවක් ලැබෙන්නේ. එම නිසා දෙක බෙදීම විසි දෙක සහ, හතර බෙදීම විසි දෙක යන භාග සංखයා කලින් වගේම මෙම පහළ භාග ඉවත් කරන කොටුවට දාන්න වෙනවා. එතකොට, අපට නිවැරදි භාගලෙස ගන්න වෙන්නේ දහස්සය බෙදීම විසි දෙක එකතු කිරීම එක බෙදීම විසි දෙක එකතු කිරීම අට බෙදීම විසිද් දෙකයි. මොකද ඒ එකතුව සමාන වෙනවා විසි් පහබෙදීම විසිද් දෙකට හරිේද